අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරම මෙතන් සිට. සාගර ඇඳෙන් බැස්සේ ඇව ලස්සන්ට පොරවාය. පාන්දර ඇහැරුණොත් ඇයට අමාරුය. කොහොමත් මේ දවස් ටිකේ ඇය සනීපෙන් සිටිය යුතුය. වෙඩින් එකට කෙල ලස්සන්ට ඉන්නවා දකින්නට සාගරට ආසය. ඇත්තටම ඇය මනමාලියක් වෙන්නේ එදාටය. සාගර යද්දි ප්‍රේමාද අවදි වුණාය. සාගර එද්දි ප්‍රේමාදරෙන් සිනාසුනාය. ගුඩ් මෝනින් අක්කේ. මෝනින් මල්ලියේ. ඔයා මෙහෙම පාන්දර එද්දි මතක් වෙන්නේ ෆාම් හවුස් එකේ හිටපු දවස් නේද? ප්‍රේමා කියන්නටත් පෙර සාගර කීවේය. ඇත්තමයි මල්ලියේ. එදායි අදායි හිතද්දි කොච්චර දේවල් වෙලාද නේද? සාගර සිනාසේ කුස්සියේ වාඩි වූයේ. ඒත් මේ ඉන්නේ එදා අක්කගෙන් කෝපි බොන්න ආස මල්ලිම තමයි. ඒක මන් දන්නවා මල්ලියේ. ඔයා වෙනස් වෙලා නෑ තමයි. කෝපිගම්ම හදන්නද? පොමු අක්කේ. ඇයි මල්ලියේ, මොනවද උදේට හදල ඉල්ලුවේ? ප්‍රේමා වහා සාගර දෙස බැලුවාය. සපෝ කොතරම් වාසනාවන්තයෙක්ද ප්‍රේමා සිතුවාය. හැම ගැහැණියෙකුටම මේ වාසනාව ලැබෙන්නේ නැත. මොනවත් හිතුවේ නෑ මල්ලියේ. කෙල්ලට කන්නත් බෑ. කුරුල්ලෙක් වගේ තමයි කන්නේ. කටත් දෙකක් අනලා තියෙනවා. ගෙදර පිටි තියෙනවද? ඕ මල්ලියේ, අපි පොල් රොටි පාරක් දාමු. අක්කා හොඳ ලුණු මිරිසකුයි මස් කරියකුයි හදන්න. මං පොල් රොටි හදන්නම්. අනේ මං හදලා දෙන්නම්. නෑ අක්කා, එපා. මං හදන්නම් අක්කේ. පොල් රොටි කන්න ආසයි. නෝනාගේ ආසාව කොහොමද දැනෙන්නේ මහත්තයාටයි. මල්ලි අක්කේ, අරයව ඩිවෝස් කරාට පස්සේ ඉරිසියා ඇති. ප්‍රේමා කියන්නේ ජනිත් ගැන බව සාගර දනේ. එයා මෝඩයෙක් අක්කේ. මෝඩයෙක් නේනම්. මෙච්චර හොඳ කෙල්ලෙක්ව නීතියෙම දුන්නා. කෙල්ලෙක්ව එහෙම අරගෙනම යන්න දුන්නට පස්සේ කොච්චර සම්පතක්ද? කොහෙද මිනිහා ඒත් හෙව්වේ ෆාම් හවුස් එකේ ඔප්පු ටිකනේ. කෙල්ලගේ හිත නෙවෙයිනේ. චූටි මැනිකේ ආදරය වෙනුවෙන් ජීවිතේ උනත් දෙන කෙල්ලෙක්. ඒක මන් දන්නවා. එයා ඉල්ලන්නේ අහිංසක ආදරයක් විතරයි. හැම කෙල්ලෙක්ම එහෙම තමා මල්ලි. ඒත් එක කන්හැන්දක තරම් ආදරයක් ලැබෙන්නේ නැහැ. ප්‍රේමා කීවේ ඇ ජීවිතෙන් ගත් අත්දැකීම්ද සීකරමිනි. සාගර කෝපයක තොළගාමින් යන්තමට මිදුලට වැටෙන පාන්දර පරිසරය දෙස බලමින් උන්නේය. කොල්ලා පොල් රොටි හදමින් ඉන්නවා දකිද්දි සුජාතාගේ පපුව හොස්කා ඇවිලිනි. අනේ ප්‍රේමට කිව්වනම් හදනවනි පුතේ. සුජාතා කීවි දුකෙනේ. සාගර රොටිය තාමින් සිනාසුනේය. මං කිව්වා ලොකු නෝනා, පොල් රොටි හදන වැඩේ ජොලි කියලා හදන්න ගත්තා. උණුවෙන් පොල් රොටියක් දුන්නනම් කයි නේද අම්මේ? ප්‍රේමාක්කට මස්කරිය හදන්න කිව්වා. ඔයා හැදුවා කිව්වොත් ඉතින් කයි? ප්‍රේමාද හිස වෙනවාය. මං බැලුවා තාම නිදි. පව් අමාරු ඇති. නැත්තම් මෙතනට වෙලා ඉන්නේ. සාගර තැව් රොටිය රත්තු රොටි තැටියට දැම්මේය. මොහොතකින් පොල් රොටි පිච්චෙන
මේරි සුවඳකින් මුළු කුස්සියම පිරී ගියේය. මල්ලිනා හොඳකු නේද ලොකු නෝනා? ඒකනේ ඉතින් කේටරින් එකක්ම හැදුවේ නේද පුතා? ඉස්සර ගෙදරදි රොටි තවන්නේ මං අම්මේ. අම්මා පිටි අනලා දෙනවා. ඔයාගේ අම්මටයි තාත්තටයි තමයි මාත් පින් දෙන්නේ. ඔයා වගේ පුතෙක් හදලා දුන්නට. සුජාතා කටපුරා කීවාය. සපු කුස්සියට ආවේ මේ මොහොතේය. ඔය එන්නේ හොයාගෙන. ප්‍රේමා කෙල්ලව දෙක කීවාය. මට රොටි සුවඳ ආවා. බේබිටම තමයි මල්ලි හදන්නේ. මං දත් මැදගෙන යාවේ රොටි කන්න. සපු කීවේ සුජාතාව බදාගෙන මෙනි. සාගර පැත්තක් පිච්චුණු රොටිය අනෙක් පැත්තට හැරෙව්වේ. අම්මේ සාගර අයියට කියන්න දැන් කොහෙවත් යන්න එපා කියලා. හොඳේ යවන්න මටත් බයයි තමා. එයාටම බය වෙලා ඉන්නත් බෑ අම්මේ. බයකට නෙමේ. උන්මා නපුරු මුර්ග මිනිස්සු පුතේ. කරන්න බැරි දෙයක් නෑ. සාගර කිසිවක් කීවේ නැත. සාගර පිච්චූ රොටිය මස්කරි සමග පිගානකට දමා දුන්නාය. අද රොටි පහක් විතර කනවා. උණු රොටිය සාගර කඩා දුන්නේය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.